සුබ දවසක්. නොනිමි ලෝකය තුළින් අප සැමවිට ඔබට ගෙන එන්නේ ඔබ නොදත් ඇස නොගැටෙන අභිරහස් හා ගැටුණු ඡායාරූපයි. අද අප ඔබ වෙත ගෙන එන්නේ ඉතිහාසයේ ඇති අති දුර්ලභ ඡායාරූප පෙළක්. මේ තියෙන්නේ පළවෙනි ඡායාරූපය. ඔබට පේනවා ඇති මේ රූපයේ තියෙන සපත්තු සංඛ්‍යාව. ඔබ හිතන්නේ මෙතන සපත්තු කීයක් ඇද්ද? 1000ක්? 10000ක්? ඔබ දන්නවද මෙතන තියෙන සපත්තු ඔස්විට්ස් වදකාගාරය තුල ජර්මානුවන් විසින් මරා දැමුණු යුදෙව්වන්ගේ සපත්තු සංඛ්‍යාව කියලා. දැන් අපි බලමු ඊළඟ ඡායාරූපය. මේකනම් ඔබට දැක්ක ගාම කියන්න පුළුවන් මොනාලිසාගේ බිතුසිතුවම කියලා. ඔබ දන්නවද දෙවන ලෝක යුද්ධ සමය අතරතුර ආරක්ෂිතව සංගවා තිබූ මොනාලිසා සිතුවම නැවත පැරිසියේ ලුවි කෞතුකාගාරයට රැගෙන එම. ඒක සිදුවන්නේ 1945. මේ තියෙන්නේ එහිදී ලබාගත් ඡායාරූපය. ඔබට පේනවද මේ කොතරම් ආරක්ෂිතව රැගෙන යනවද කියලා? එහෙනම් අපි බලමු අපේ ඊළඟ ඡායාරූපය. මේ රූපය දකිනකොට ඔබට හිතෙන්නැතුව ඇති මේ කවුද කියලා. ඔබ දන්නවද මෙය තරුණ කාලේ ලබාගත් ෆොටෝ එකක්. මෙය ලබාගෙන තියෙන්නේ 1970. මේ ඉන්නේ විලඩ්මීර් පුටින්. මේ තියෙන්නේ අපේ ඊළඟ ඡායාරූපය. 4 children 4 sale. උග්‍ර දරිද්‍රතාවයේ හේතු කොටගෙන අම්මා කෙනෙකු තම දරුවන් 4 දෙනා විකිණීමට තබා තිබීම කැමරාවක සටහන් වීමයි. කැමරා කරු දුටු ඈ තම මූණ වසා ගනී. මේ සිදුවන්නේ චිකාගෝ නුවර. ඒ 1948. එහෙමනම් දැන් අපි බලමු අපේ ඊළඟ ඡායාරූපය. ඔබට පේනවා ඇති මවුන් සිටින්නේ කොපමණ උඩකද කියලා. ආරක්ෂක හිස් වැසුමක්වත් නැහැ. ඔබ දන්නවද මෙම රූපෙන් පෙනී සිටින්නේ 1932 දී අයිෆල් කුළුණ පින්තාරු කරන සේවකයන් බව. ඔබට එහෙනම් දැන් මතක් වෙන්න ඕනේ අයිෆල් කුළුණේ උස. එහෙමනම් දැන් අපි යමු අපේ ඊළඟ ඡායාරූපය වෙතට. ඔබ මේ වගේ පඩි පෙළක් කොහේ හරි දැකලා තියෙනවද? මෙවැනි සල්පිරාකාර පියගැට පෙළක්? ඔබ දන්නවද මෙය නිර්මාණය කරලා තියෙන්නේ ලියනාඩෝ ඩාවින්සි කියලා. මේක තියෙන්නේ ෆ්ලෝරන්ස් නුවර. ඒ වගේම මේක ලබාගෙන තියෙන්නේ 15 ශතවර්ෂයේදී. පරිගණකයක් නොමැතිව ඉදිකරන ලැබූ මෙම නිර්මාණය විශ්මය ජනකයි. එහෙමනම් මේ තියෙන්නේ අපි ඉදිරිපත් කරන ඊළඟ ඡායාරූපය. ඔබ මේ ඡායාරූපයේ සිටින පුද්ගලයාව නම් අනිවාර්යයෙන්ම දන්නවා. ඔව්, මේ ඉන්නේ අයින්ස්ටයින්. ලින්කන් සරසවි සිසුන්ට සාපේක්ෂතාවාදය උගන්න අතරතුරු තමයි මෙම ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඒ 1946 දී. මේ තියෙන්නේ අපි ඉදිරිපත් කරන ඊළඟ ඡායාරූපය. ඔබට හිතනවා ඇති මේ ගහ දැක ගාම මේක කොච්චර විශාලද කියලා. මේ ගහට කියන නම තමයි යෝද රෙඩ්වුඩ් වෘක්ෂය. මේ වෘක්ෂය වසර 1340ක් වයසයි. මේක බිම හෙළලා තියෙන්නේ 1892 දී. මේ තියෙන්නේ අපේ ඊළඟ ඡායාරූපය. මේක ලබාගෙන තියෙන්නේ නම් දෙවන ලෝක යුද්ධ සමය අතරතුර. යුද්ධයේ අතරතුර ලද විවේකයේදී රාත්‍රී ආහාරය සඳහා ලුණු සුද්ධ කරන දෙවැනි රෝග යුද්ධයේ සෙබළුන්. මේ ලබාගෙන නම් තියෙන්නේ 1941 දී. ඔබ දන්නවා ඇති ලොකෆෙරල් ප්ලාසා ගොඩනැගිල්ල. මෙම රූපය එම ගොඩනැගිල්ල ගොඩනගන අතරතුරදී ගත්ත ඡායාරූපයක්. ඒ 1931 දී. මේ දවල් ආහාරය ගන්න කම්කරුවන් පිරිසක්. මේ තියෙන්නේ ඊළඟ ඡායාරූපය. ඔබට විස්තර කරන්න ඕනේ නම් නෑ මේ දෙපළ කවුද කියලා. මේ ගැහණු කෙනා නම් ඩයනා කුමරියයි. මේ ඇයත් එක්ක සිනාමුස මූණෙන් කතා කර සිටින්නේ මිස්ටර් බීනුයි. මේ 1984 දිගත්ත ඡායාරූපයක්. මෙම ඡායාරූපය ඔබට දකින විට මතක් වෙනවා ඇති කළු ජාතිකයන් හා සුදු ජාතිකයන් අතර ඇති අමුතුම වෛරය ගැන. සිය හෝටලයේ පිහිනුම් තටාකේ කළු ජාතිකින් භාවිතා කිරීම සම්බන්ධව උරණ වී ඊට සාන්ද්‍ර ඇසිට් හලන හෝටල් හිමිකරුවෙක්. මේ ලබාගෙන තියෙන්නේ 1964 දී. අපේ ඊළඟ ඡායාරූපය. ඔබ දන්නවද
ගංජා බිස්කට් ගැන. ගංජා බිස්කට් ලොවට හඳුන්වා දුන් කාන්තාව තමයි මේ ඉන්නේ. ඇයගේ විශේෂත්වය තමයි සැන් ෆ්‍රැන්සිස්කෝ රෝහලේ මරණාසන්න පිළිකා රෝගීන්ගේ උග්‍ර වේදනාව අවම කරලීම සඳහා නොමිලේ බෙදා හරින මේ ගංජා බිස්කට්. මෙයාගේ නම තමයි බ්‍රවුනි මේරි ජේන්. මේ එයාගේ අතේ තියෙන්නේ ගංජා බිස්කට්. මොහොතක් බලන්න මෙම ඡායාරූපය. මෙම ඡායාරූපයෙන් ඔබට මොකද්ද පේන්නේ? මෙහි සංකේතය තමයි පළමු ලෝක යුද්ධයෙන් මියගිය සියලුම අශ්වයන් වෙනුවෙන් ආචාර දක්වන ඇමරිකානු සිඹලුන්. ඔබට පේනවා ඇති මොක් හැඩගැසී තිබෙන්නේ අශ්වයෙකුගේ හිසේ ආකාරයට. මෙම ඡායාරූපය ලබාගෙන තියෙන්නේ 1918 දී. මේ නොනිමි ලෝකයේ වීඩියෝ බලන ඔබ කී දෙනෙක් නම් මැක්ඩොනල්ඩ්ස් අවන්හලගෙන දන්නවද? ආලා තියනවද? ගිහින් තියනවද? ඒ නම කොච්චර නම් ප්‍රසිද්ධද? මේ තියෙන්නේ ලොව ප්‍රථම මැක්ඩොනල්ඩ් අවන්හලයි. මෙය 1937 දී ඉදිකර ඇති බව අපට වාර්තා වෙනවා. අපගේ ඊළඟ ඡායාරූපය. ඔබ දන්නව ඇති 3D ග්ලාස් වර්තමාන චිත්‍රපට නැරඹීම සඳහා අත්‍යවශ්‍යම උපකරණයක්. මේ තියෙන්නේ ලොව ප්‍රථම 3D චිත්‍රපටේ භවනාහි යක්ෂයා. මේ මංගල දර්ශනය 1952 දී නොවැම්බර් මාසේ 30 වෙනිදා ගත්ත ඡායාරූපයක්. අපේ ඊළඟ ඡායාරූපය මේ හිස්සැසුම පළඳගෙන සිටින පුද්ගලයා ඔබ දන්නවා ඇති. ඒ චේ ගුවෙරා. මේ අනිත් පුද්ගලයා තමයි ෆිදෙල් කැස්ට්‍රෝ. මේ ඔවුන් දෙදෙනාම සිටින ඡායාරූපය ලබාගෙන තියෙන්නේ නම් 1965 දී. අපේ ඊළඟ ඡායාරූපය දිව යන්නේ ක්‍රිස්තු පූර්ව 1292 1186 අතරට. මේ 3300ක් පැරණි දෙවන රැම්සස් පාරාවුන්ගේ මමිකෘත දේහයයි. මෙම මමිකෘත දේහය සහ ඊජිප්තුව හා බැඳුණු විශාල අභිරහස් රසක් ඔබට මීට පෙර ගෙනල්ලා තියෙනවා. අපේ මීළඟ ඡායාරූපය. ඔබ දන්නවද මේ තියෙන්නේ නයගරා ඇල්ල කියලා. මේ 1969 දී ගත්ත ඡායාරූපයක්. මේ සම්පූර්ණයෙන්ම ජලයෙන් මුක්ත වූ විට ගන්නා ලද ඡායාරූපයක්. අපේ ඊළඟ ඡායාරූපය එක්සත් ජනපදයේ කාර්යාලයේ වැඩ කරන අතරතුර වෙහෙස මහන්සිය නිවා ගැනීමට ශීතකල විස්කි වීදුරුවක් භාවිතයේ හැකියාව එකල සලසා තිබුණා. මේ 1950 දී ලබාගත් ඡායාරූපයක්. මෙම ඡායාරූපයෙන් හෙළිවන තවත් එක් කරුණක් තමයි එකල එක්සත් ජනපදයේ සිටින කාන්තාවන් විස්කිවලට ඇබ්බැහි වී සිටින බව. අපේ මීළඟ ඡායාරූපය නම් දිව යන්නේ 1940. ඒ කාලේ නම් දැන් කාලේ වගේ ස්මාර්ට් ජංගම දුරකථන තිබිලා නැහැ. පේනවනේ මෙතන තියෙන පත්තර සංඛ්‍යාව. එක්කෙනෙක් ගියතේ අනිවාර්යෙන් පත්තරයක් තියෙනවා. හරියට නිකන් වර්තමාන ලෝකේ එක් පුද්ගලයෙකුගේ අතේ එක් ජංගම දුරකථනයක් තියෙනවා වගේ. ඔබ දන්නවා වහල් වෙළඳාම ඈත අතීතයේ සිටම පැවතීගෙන ආ එකක් බව. මේ තියෙන්නේ 1862 දී ඇමරිකාවේ විකිණීමට ගෙන යන වහලන් පුරවාගත් නැවක්. පුංචි ඉල්ලීමක් තියෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබගේ අදහස් කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා.